අදහස් විසි එක වර්ශයේ අපස උසස් පෙළ විභාගේ විශිෂ්ටයන් අතරින් සවිශ්‍රෂ්ටය බෝතවත් එක් සොයිරී අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔබේ නම ප්‍රතිඵලයේ පිළිබඳ විස්තරයක් කිව. මම මනුදු පවන් 2021 වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ ගණිතංශයෙන් විසිවෙනියා. මගේ අයිලන්ඩ් රැන්ක එක 174. මගේ පාසල රිච්මන් විද්‍යාලය ගාල්ල. මම පළමුවර ඒසා මර්ථ 3ක් අරගෙන මේ වෙනකොට මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ වේදය පිළිබඳ ඉංජිනේරු උපාධිය හදාරනවා. ඉතින් පළමුවර මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ඔබ වැඩ කටයුතු කළ ආකාරය කිව්වොත්? වැඩ කටයුතු කළ ආකාරය කියලා කිව්වොත් මම විෂයන් තුන වෙන වෙනම කියන්නම්. මුලින්ම ෆිසික්ස්. මම ගියේ සුජිත් සර්ගේ. එතකොට සුජිත් සර්ගේ ගියපු දවසේ ඉඳන් සර්ගේ තියරි ක්ලාස් එකට ගිහිල්ලා එදා හවසම එදා උගන්නපු තීරි එකෙන් ෂෝට් නෝට් එකක් හදාගත්ත එක තමයි මම කරපු මුල් කාලේ තමයි කරපු ප්‍රධාන වැඩේ. ඒ කියන්නේ අද උගන්වනවා නම් සර්ගේ නෝට් එක ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා ඒ කාලෙත්. එතකොට ඒකේ අවශ්‍ය දේවල් ටික මගේ වචනේ මට හරින විදිහට පොඩි ෂෝට් නෝට් එකක් හදාගත්තා. එතකොට ඒ වගේ විභාග ඉවරනකොට මේ වගේ ෂෝට් නෝට් මිටියක් තිබ්බා. මේ ඒක විනාඩි 10ක් වගේ යනකොට මුළු ඔක්කොම ටිකම බලා ගන්න පුළුවන් ගන්නට මම හදාගෙන තිබ්බා. ෂෝට් නෝට් හදපු එක තමයි ෆිසික්ස් වලට මුලින්ම කරපු වැඩේ සහ සර් දුන්නු ටියුට් ඔක්කොම ඉවර කරා. ඉගෙනෙත් සර්ගේ තියරි ක්ලාස් එක ඉවර වෙලා දෙන ටියුට් එක ඔක්කොම කරන්න උත්සාහ කරා. බැරි ප්‍රශ්න ක්ලාස් එක ඉවර වෙලා සර්ගෙන් ගිහිල්ලා ඇහුවා. ඒ විදිහට ඒක ඔක්කොම කරා සහ පේසුරු පොත් ටික ඔක්කොම මුලේ ඉඳන් අදාළ පාඩමත් එක්ක අදාළව කරගෙන ගියප එක තමයි ෆිසික්ස් වලදී කරේ. ඊට පස්සේ විභාගෙ ලං වෙනකොට මේ සර් MCQ ක්ලාස් එකට ගියා. ගිහිල්ලා සර් MCQ ක්ලාස් එක සර්ගේ පේපර් එක කරලා ඒකට අදාළවයි විවරණේ කරා. ඒ පාර විභාගෙ ලං වෙනකොට රෝසාගේ පොත් ටික කියව කියව පාස් පේපර්ස් ටික ඔක්කොම විවරණ බල බල මේ කරපක තමයි අතර ෆිසික්ස් වලට කරේ. මැත්ස් උත් ඒ විදිහම තමයි. මැත්ස් වලට ලොකු විශේෂ ෂෝට් නෝට් එහෙම මුකුත් කරේ නැහැ. පන්තියේදී හදන ගණන් ටික හදලා ඇවිල්ලා ඒ අදාළ ක්ලාස් එකෙන් හෝ ස්කෝලේදී දෙන හෝම්වර්ක් ටික කරලා පාස් පේපර්ස් උත් ගොඩක් වෙලාට ඒ සර්ලාම දෙනෝ නේටිව්ට් එකේ දාලා ඒකත් ඒ ටික කරපු එක තමයි මැත්ස් වල කරේ. පුළුවන් තරම් අර ගණන් හැදුවා ඒ මැත්ස් ඒ දේවල් වලදී. කෙමිස්ට්‍රි ඒ විදිහමයි. ෂෝට් නෝට් එක ගැහුවා. පේසුරු MCQ ටික ඔක්කොම කරා. විභාගෙ ලං වෙනකොට පාස් පේපර්ස් ටික කරපු එක තමයි කරේ. මුලින්ම වැඩ කරපු විදිහ. ඔබ කිව්වා සුජිත් සර්ගේ තියරි පන්තියට ආවා කියලා. ඉතින් ඒකේ වැඩ කටයුතු කරන ආකාරය ඔබට කොහොම උපකාර වුණාද මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න? මට මුලින්ම කියන්න ඕන සර්ගේ අර තියරි ක්ලාස් එකේ පටන් ගන්න කලින් පැය භාගයකට කලින් දෙනෝ ප්‍රශ්න 10ක් වගේ පේපර් එකක්. මම මුල් ආපු දවස් ටිකේ ඒක ලියන්න කම්මැලි ගමේ හිටියේ. ඒ පාර කොහොම හරි ඇවිල්ලා සති දෙක තුනක් ගියාට පස්සේ දවසක් වේලාසන ආපු නිසා මම ලිව්වා. ඒ ඉදා මට මතකයි ප්‍රශ්න 10-15 9ක් වගේ තමයි හරි ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ එදා කොහොම හරි මන් දන්නේ කොහොම දුනේ කියලා මට ප්‍රයිස් එක තිබ්බා. එදා මේ හවස ක්ලාසික වෙලාවකට මට පොතක් හම්බුණා සර්. ඊපස්සේ මට ආස හිතුණා ආම නියමයිනේ මෙහෙම පොතක් හම්බෙනෝනේ ඊළඟ දවසේ නුත් මේක ලියන්න ඕනේ කියලා. සර්ගේ තියරි ක්ලාස් එකේ ටෙක් එනකොට හැමදාම ඒ පාර ඒ ඇවිල්ලා පැය භාගයකට කලින් ඇවිල්ලා අර ටික දාන්න අර මම ෂෝට් නෝට් එක හදලා තිබ්බනේ. ඒකින් ඉඳන් මට ගිය සතිය කරපු දේවලුත් හොඳට මතකේ තිබ්බා. මේ ඒ ටික කරපු ඒක කරා. ඒක මං හිතුණා ඇත්තටම සර් කරන හොඳ වැඩක් කියලා. සහ ඊට අමතරව හැමදාම මට මතකයි ඉස්සර ඇතුළ විදුනේ කියන්නේ මේ කලින් ඉන්ස්ටිටියුට් එකේ තිබ්බේ. මේ ඉස්සරහා පේලිය හැමදාම මමයි මගේ යාළුව 3 දෙනෙක් හිටියේ. 3 දෙනා ඉඳගත් හැමදිස්සම ඉස්සරහා පේලි ඉඳගෙන. එතකොට සම්පූර්ණ ක්ලාස් එක ත්‍රූම අවධානය සර් කියන දෙයටම යොමු කරගන්න පුළුවන් සහ නොතේරුණු දෙයක් තිබ්බ ගමන් සර්ගෙන් ඒ වෙලාවෙම අහගන්නත් පුළුවන්. මොකද ඉස්සරහා හිටපු හින්දා සර් කොහොමත් පිටිපස්සට එනෝ. ඒත් ඉස්සරහා ඉන්නකොට ඒ වැඩේ ලේසි. ඒක තමයි තීරි ක්ලාස් එකේදී කරේ. සහ සර් කියලා දෙන එක ඒ වෙලාවේ හොඳට අහගෙන ඉඳලා උගන්වන දේ සම්පූර්ණයෙන්ම ඔළුවට දාගන්න උත්සාහ කරා ඒ වෙලාවෙදීම. එතකොට මට ගෙදර ඇවිල්ලා අපහු තියරි අවබෝධ කරගන්න දෙයක් තිබෙන. ඒක දිගු කාලීනව මතක තියාගන්න කරන්න ඕන ක්‍රමවේදයක් තමයි මට කරග හදාගන්න තිබ්බේ. ඒකට මම ෂෝට් නෝට් එක ගැහුවා. ක්ලාස් එක තියරි තියෙන පැය 4 උපරිම අවධානය යොමු කළා.
තීරේක හරියට අවබෝධ කරගත්ත ක්ලාස් එක තිබ්බ වෙලාව. සහ සර් ඒ වෙලාවෙ දින ගණන් ඊ දේවල් ඔක්කොම හදුවා. ඇත්තටම මේ විදිහට තමයි තීර ක්ලාස් එක මම වැඩ කරේ. එතකොට 2024 වර්ෂයේ අපස උසස් පෙළේදී ලියනින නංගිල මල්ලිලාට ඉතා කෙටි කාලයක් තියෙන්නේ. ඉතින් මේ කෙටි කාලය ඒගොල්ල කොහොමද ප්‍රයෝජනවත් විදිහට වැඩ කරන්න ඕන? 2024 කියන කට්ටියට මං හිතන්නේ විභාග නොවැම්බර් වගේ තියෙනවා. ඒත් ඒගොල්ලන්ට එතකොට පොඩි මාස ගණන් තියෙන. ඒතරෝ ඒගොල්ලන්ට මට මේ කාලේ දෙන්න තියෙන හොඳම උපදෙස තමයි පාස් පේපර්ස් ටික පුළුවන් තරම් කරන්න කියන එක. මොකද මට මතකයි මම විභාගෙ ලියනකොට මට මතකයි මේ 2016 මේ වගේම ප්‍රශ්නයක් තිබ්බ නේද? අර එහෙම ඒ ලෙවල් පේපරේ ලියද්දි මගේ ඔළුවට මතක් වෙනවා මේ වගේ ප්‍රශ්නයක් මං කලින් කරලා තියෙනවා. එහෙම එහෙම අර ඒ ගානට පාස් පේපර්ස් ටේ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඇත්තටම වැඩ තමන් දන්නවනේ තමන් වැඩ කරාද නැද්ද කියලා. වැඩ කරපු නැති කෙනෙක් නම් 2010 ඉඳන් 2023 වෙනකන් තියෙන පාස් පේපර්ස් ටික විවරණ බල බල පුළුවන් තරම් කරන්න උත්සාහ කරා නම් එක වතාවක් දෙවතාවක් නෙමෙයි 3-4 වතාවක් වගේ කරන්න උත්සාහ කරා නම් කියන්නේ ඔබ්වියස්ලි ප්‍රශ්න ටික කටපාඩම් වෙන ගානට පාස් පේපර්ස් ටික කරන්න පුළුවන් නම් ඔයගලන්ට අනිවාර්යෙන් MCQ 30ක් 35කට වැඩිය මොකද ගහන්න පුළුවන් මේ A level paper එකට ගියාම. මොකද ගොඩක් වෙලාට පාස් පේපර්ස් වල තියෙන දේවල්ම තමයි එන්නේ දත්ත වෙනස් කළේ විදිහට. එතන පාස් පේපර්ස් කරන්න කියන එක තමයි 2024 කෙනෙක්ට මේ වෙලාවේ කරන්න තියෙන කෙනෙක් සම්පූර්ණ තමන්ගේ තියෙන ජවය යොදවලා පාස් පේපර්ස් ටික කරන්න ලොකුවට තීරි දෙන තීරි ක්ලාස් එක දෙන ටියුට් කරනවට වඩා පාස් පේපර්ස් කරන එක තමයි මේ වෙලාවේ දෙන්න තියෙන හොඳම උපදෙස. එතකොට 2026 වර්ෂයේ අපස උසස් පෙළ විභාගයේ ලියනින නංගිල මල්ලිලා උසස් පෙළ විභාගයට පළමු අදියරේ තියන්නේ. ඉතින් මේගොල්ලෝ මුලින් ඉඳන් කොහොමද වැඩ කරන්න ඕන? 2026 කියන්නේ ඒගොල්ලන්ට තව අවුරුදු කාලය තියෙනවා. ඒගොල්ලෝ දැන් පාස් රවුට් වෙච්ච සෙට් එකනේ ඒතර ඕ ලෙවල් කරලා. ඒතර ඒගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස තමයි මුලින් ඉඳන් හරියට වැඩ කරන්න කියන එක. ලොකු බරක් මුලින් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අර එදිනෙදා කරන වැඩේ හරි මතු අනාගතයේදී ආපහු මතක තියාගන්න පුළුවන් විදිහ ක්‍රමවේදයක් හදාගෙන යන කමං ඒක කරන එක තමයි ඇත්තරම ඒගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස. දැන් මම වැඩ කරපු විදිහ මම කලින් කිව්වනේ වගේ ෂෝට් නෝට් එක ගහන්න එදා උගන්නන එක හොඳට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒක පහුවට කල් දාන්න එපා. මොකද පහුවට ඊට වඩා වැඩ ඔයාලට එකතු වෙනවා. එහෙනම් හැමදෙස්සම අද තියෙන වැඩ අද කරන්න. අර මට කියන්න දෙන ඒගොල්ලන්ට අර ඕනම වැඩක් පටන් ගන්න තමයි ඇත්තරම අමාරු. ඔයගොල්ලන්ට හිතෙනවා නම් දැන් උදාහරණයක් විදියට මට මතකයි යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චලිතය කියන පාඩම ටිකක් අමාරු පාඩම. වෘත චලිතය භ්‍රමණ චලිතය කියන එක පළවෙනි පාර තේරුම් ගන්න අමාරු. එතකොට ඔයගොල්ලෝ ඒක අමාරුයි කියලා අතෑරලා දාලා ඉන්න එපා. කොහොම හරි මම මේක කරනවා කියලා හිතාගෙන සර්ගේ නෝට් එකක් අරගෙන නෝට් එක කියවලා පටන් ගන්න. මේ ප්‍රශ්න ටික කොහොම හරි කරනවා. ප්‍රශ්නයක් ගත්තම ප්‍රශ්නයක් බැරි වුණා නම් ඒක දන්න කෙනෙක්ගෙන් හරි අහගෙන බැරි වුණාට කමක් නැහැ. එකපාර කිසි දෙයක් පුළුවන් වෙන්නේ බැරි මේ විදිහට හදන්න උත්සාහ කරන්න. කීප වතාවක් එකම ප්‍රශ්නේ 10 වතාවක් හරි හදනකොට අටේ ප්‍රශ්න පුළුවන් වෙනවා. අර ඒකෙන්ද හැමදෙස්සෙම මට දෙන්න තියෙන උපදෙස තමයි ඕනම දෙයක් පටන් ගන්න එක තමයි අමාරු. කොහොම හරි Tamanට බැරි දේ පටන් ගන්න. එතකොට ඒක ඉබේටම කෙරේනවා කියන එක තමයි මට 2026 කට්ටියට කියන්න තියෙන. ඒ කියන්නේ සැහැල්ලුවෙන් හිතන්න එපා. පුළුවන් තරම් වැඩ කරන්න. මුලින්දම එතකොට සර්ගේ පේපර්ස් වලින් ඔබට මොන වගේ උපකාරයක් වුණාද? මේ පේපර්ස් වල ප්‍රමිති කරන්නේ මොන වගේද? සුජිත් සර්ගේ MCQ ක්ලාස් එකේ පේපර්ස් කියන නේද අහන්නේ? MCQ ක්ලාස් එකේ මට මතකයි මුලින්ම පේපරේට මට ලකුණු 18යි තිබ්බේ. සර්ගේ ලියපු අන්තිම පේපරේට ලකුණු 47ක් තිබ්බා කියලා මම තමයි එදා පළවෙනිය වුණේ. සහාර සර් අන්තිම මාස දෙකේ වගේ ෆුල් පේපර්ස් ලියනවා මේ. ඒ ටික මට මතකයි මම ඒක ලියන්න පටන් ගත්තාට පස්සේ විභාගේ අන්තිම ඉවර වෙන දවසේ ඒ ඕවර්ඕල් පේපර්ස් වලින් මුළු ගාල්ලෙම දෙවෙනියට හරි තුන්වෙනියට හරි වැඩිම ලකුණු තිබ්බේ මට. එතකොට මේ අර මුලින්ම ලකුණු 18ක් ආපු දවසේ මගේ යාළුවන්ට තිබ්බ ලකුණු 25 26. අර ඒකනේ පටන් ගන්නකොට ඒක අමාරුයි. හැබැයි කොහොම හරි මේක අල්ලගෙන ඉන්න අමාරුයි කියලා අතාරින්න එපා. ඇත්තටම සුජිත් සර්ගේ පේපර්ස් A level එන මට්ටමට වඩා උඩින් තියෙන මට්ටමේ ප්‍රශ්න තමයි එන්නේ. කියන්නේ ඉච්චර හිතන්න දෙයක් ඊලර් පේපර් එකේදී ඒගොල්ලෝ අහන එකක් අහන්නේ නැහැ ගොඩක් වෙලාවට. ප්‍රශ්න එකක් දෙකක් අහනවා මේ මට්ටමේ. නැත්තම් ඊට වඩා අඩුවෙන් හිතන්න තියෙන ප්‍රශ්න තමයි අහන්නේ. ඒකට සර්ගේ ප්‍රශ්න කරලා ගියාට පස්සේ අතෙන්ට ගියාම අර ප්‍රශ්න හිතන එක ලොකු අමාරුවක් නැහැ. මට මතකයි මම ඊලර් පේපර් MCQ එක කරන්න යනකොට පැය දෙකකින්
පැයයි විනාඩි 20න් විතර මම ප්‍රශ්න 50ම ඉවර කරා. මොකද මට අර ප්‍රැක්ටිස් එක තිබ්බ නිසා හැමදාම පේපර්ස් කළා. සහ මේ ඊතර මට විනාඩි 40ක් විතර ඉතුරුනා රීචෙක් කරන්න අපහු ප්‍රශ්න කරපු දේවල්. ඒක නිසා සර්ගේ ප්‍රශ්න අමාරුයි. මට කියන්න දෙන්නේ ප්‍රශ්න අමාරුයි වුණාට ඒ ප්‍රශ්න අමාරුයි කියලා ඒව අතාරින්න එපා. ඔයගොල්ලෝ ඒව කරන එකෙන් ඔයගොල්ලන්ගේ මොලේ හිතන විදිහ තව ෂාප් වෙන එක වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ස්කෝ කරන්න හොඳ රිසල්ට් එකක් විභාගයට ගියාම. එතකොට විෂයන් තුනක් කොහොමද කාලකලමනාකරණය කරගත්තේ? විෂයන් තුනක් කාලකලමනාකරණය කියලා ගන්නකොට ටයිම් ටේබල් හදාන් වැඩ කරන්න අර එක එක දේවල් ඒ කාලේ කට්ටිය කියනවා අපිට. ඉතින් ඒ වුණාට ඇත්තටම ටයිම් ටේබල් එකක් හදන එක අද ටයිම් ටේබල් එක හදලා හෙට ඒ වැඩේ කරાવી ඊළඟ දවසේ ඉඳන් ඒක කෙරෙන්නේ නැහැ. එතකොට විෂයන් තුන Tamanට තේරෙන ඕනේ. දැන් මම කෙමිස්ට්‍රි ගත්තොත් මම මේ කෙමිස්ට්‍රි වල මේ පාඩම දැන් බලන්න ඕන. ෆිසික්ස් වල මේ පාඩම බලන්න ඕන. මැත්ස් වල මේ ටිකේ ගණන් ටික හදන්න ඕන. Tamanට තියෙන වැඩ චෙක් ලිස්ට් එකක නෝට් ඩවුන් කරගන්න. අද රෑ නිදා ගන්න කලින් ඒ වැඩ ටික නෝට් ඩවුන් කරගෙන හෙට ඒ වැඩ පුළුවන් උපරිමයක කරන්න උත්සාහ කරන්න. ඔක්කොම කරන්න බැරි වෙන එකක් නේ. එතකොට ඒ බැරි වෙච්ච ටික හෙටත් නෝට් ඩවුන් කරනවා අනිද්දාට කරනවා කියලා. අනිද්දාට එක තුනේ වැඩ ටිකත් ආපහු නෝට් ඩවුන් කරා. ඒ විදිහට හැමදාම රෑට තමන් පුරුද්දක් වශයෙන් චෙක් ලිස්ට් එකක් හදාගෙන මේ වැඩ ටික මම හෙට දවස් අතට කම්ප්ලීට් කරනවා කියන විදිහට වැඩ කරොත් තමයි මං හිතන්නේ ගොඩක් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. සහ අපි මොකක් හරි ටයිම් ස්ලොට් එකක් ඩෙඩිකේට් කරලා තියෙනවා නම් මේ වෙලාවේ මම අනිවාර්යෙන් පාඩම් කරනවා කියලා ඒ මොන වැඩේ තිබ්බත් ඒ ටයිම් ස්ලොට් එකේ ඒ පාඩම් කරන වැඩේටම ඩෙඩිකේට් කරන්න ඕන. කෑන් කන්න බොන්න එහෙම නැත්නම් ඇදැයි ගෙදර යන්න යාළුවොත් එක්ක කොහේ හරි යන්න ඒ වගේ ඒ දේවල් මේ දැන් මම කලින් දවස් හිතනවා නම් මම හෙට හවස 7 ඉඳන් රෑ 9 වෙනකම් පාඩම් කරනවා කියලා ඔයා අනිවාර්යෙන් හෙට හවස 7 ඉඳන් රෑ 9 වෙනකම් පාඩම් කරන්න ඕන. ඒ වෙලාවේ වෙන වැඩ කරන්න එපා. අර ඒ ඩිසිප්ලින් එක තමයි ඇත්තටම ඕන වෙන්නේ ලෙවල් කරන්න. කාලකර්මනාකරණය කරගන්නවා කියලා ඇත්තටම කරන්න තියෙන අර ඒ ඩිසිප්ලින් එක තමන් තුල හදාගන්න එක තමයි ඒ ලෙවල් වලදී කරන්න කියන්නේ. මේ ඒ ලෙවල් ඒ තුනක් ගන්න ෂෝට් කට්ස් නෑ. අපි එතකොට ලොකු පාරෙම යන්න ඕන. එතකොට ලොකු පාරෙම යනවා නම් අනිවාර්යෙන් ඒ අදාළ ටාස්ක් ටික ඒ පඩිපෙළවල් ටික නගින්න මොන උඩම තට්ටුවට යන්න. එතකොට ඒකට කිටි පාරවල් නෑ. වෙන්නේ IQ එක වැඩි ළමෙක් පොඩක් පාර ඉක්මනට යනවා IQ එක අඩු ළමෙක් පාර හිමින් යන්නේ. ඒත් IQ එක අඩු ළමෙක් උනත් වැඩ කරලා කොහම හරි අර පඩිපෙළ නැගලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අර තමන් තියෙන වැඩ ටික තමන්ගේ ඩයරි එක හරි මොකක් හරි කලින් දවසේ ලියාගෙන හෙට ඒ වැඩ ටික අනිවාර්යෙන් ඉවර කරන්න උත්සාහ කරන්න. ඊපස්සේ ඊළඟ දවසේ මේ විදිහට දිගටම කරගෙන යනකොට ඇත්තටම ඔටෝමැටිකලි කාලය කළමනාකරණය වෙනවා. ඔබ අනාගතයේ සුබ පැතුම අපිත් එක්ක එක්වඩ පෙවෙන්න ස්තුතියි. Thank you.